ලංකා කණ්ඩායමට අලුත් පුහුණුකරුවෙක් මේ වෙද්දි සම්බන්ධ වෙලා තියෙනවා. ඒ මිකී ආතර් මේ දකුණු අප්‍රිකා ජාතික පුහුණුකරු තමන්ගේ වැඩ බාර ගැනීමෙන් පස්සේ මාධ්‍ය එක්ක අදහස් දක්වමින් කිව්වේ ශ්‍රී ලංකා කණ්ඩායමට දක්ෂතාවලින් නම් අඩුවක් නැහැ කියලා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දක්ෂතාවයෙන් නම් කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මේ දක්ෂතාවලින් ප්‍රයෝජන ගන්නෙ කොහොමද කියලා ඔවුන්ට හරියට කියලා දෙන්න ඕන. මම මේ දක්ෂතාවය ඔවුන්ගෙන් ගන්න හැටි දන්නවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉදිරිපිට ඇති අභියෝගයන් ගැන අලුත් පුහුණුකරු කිව්වේ ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගෙන සැලසුම් හදනවා කියලා. ටෙස්ට් ශූරතා තරගාවලිය දැන් ආරම්භ වෙලා තියෙන නිසා ඒ තරගාවලිය ඉස්සරහට තියෙන තරඟ ගැන වගේම 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන වැඩියෙන් හිතන්න ඕන. මේ තරගාවලිය ඉතාමත් වටිනවා සහ වැදගත් තරගාවලි විදිහට තමයි මම දකින්නේ. ඒ කොහොම වුණත් අනෙක් තරගාවලි වලත් මම ශ්‍රී ලංකා කණ්ඩායමට දෙන්න පුළුවන් උපරිම දේ දෙන්න සූදානම් ඉන්නවා. T20 ලෝක කුසලානේ පේනමානයට ඇවිත් නිසා ඔස්ට්‍රේලියාවේ තනතිරු මත ශ්‍රී ලංකාව සාර්ථක ගමනක් අරගෙන යන එක ලෙහෙසි දෙයක් වෙන එකක් නැහැ. එළමිනි 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තවත් මාස 8ක වගේ කාලයක් තියෙනවා. ඊට කලින් අපට ඉන්දියාව සමග ලබන වසරේ මුලදී ඉන්දියාවේදී 2020 තරගාවලියක් තියෙනවා. ඔස්ට්‍රේලියානු තනතිරුවල පන්දුවට පහර දෙනවා කියන්නේ එච්චර ලෙහෙසි දෙයක් නෙමෙයි. නමුත් අපි මේ අභියෝගයට මුහුණ දෙන්න කොහොම හරි සූදානම් වෙන්න ඕන. මේ පුහුණුකරුවා තමන්ගේ අතීතයත් සිහිපත් කරලා තමන්ට ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයෙක්ව දිගු ගමනක් යන්න පුළුවන් වෙයි කියලා තමයි කියන්නේ. මම දකුණු අප්‍රිකාවේ පුහුණුකරු වෙනකොට කණ්ඩායමේ ගොඩක් අය නවකයන් හිටියේ. ඒ වගේම ඔස්ට්‍රේලියානු කණ්ඩායම බාර ගන්නකොට පළමු අවුරුද්ද ඔවුන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කළත් දෙවැනි අවුරුද්ද ඒ තරම් හොඳ වුණේ නැහැ. පාකිස්තානයේ වැඩ කරපු වසර තුනම ඉතාමත් හොඳයි. මේ විදිහට ජාත්‍යන්තර මට්ටමේ සාර්ථකුණු මේ පුහුණුකරුවා එක්ක සාර්ථකව කටයුතු කරලා අපේ අය ආතල් ගන්නේ නැතුව ආතල් එක්ක සෙට් වුණොත් අපේ ක්‍රිකට් වලට හොඳ කලක් යයි. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.